ආයුබෝවන් අද අපි කතා බහ කරන්නට යන්නේ මේ අප්‍රේල් මාසේ 22 වෙනිදා 5:15ට ගුරු මේෂයට පැමිණීමේ පලාපල විස්තරය. ඉතින් මේක බොහොම සුවිශේෂී පිහිටීමක්, ඉතාමත්ම වැදගත් තත්ත්වයක්. ඒ නිසාමයි අපි මේ නාලිකාව ඔස්සේ ඔබට මේ ගැන කියන්නේ. ඉතින් අර එකිනෙක ග්‍රහයන්ගේ අර සතියට මාරු වෙන, සති දෙකට මාරු වෙන පලාපලයට වැඩිය ඉතාමත්ම වැදගත් මේ ගුරුගේ මාරුවේ තියෙන පලාපල විස්තරය තියෙන නිසා තමයි අපි මේ විශේෂයෙන් මේ වැඩසටහන ඔබ වෙත සකස් කරලා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ ගැන කියද්දි කියන්නට ඕනි, ඔබට මේ පලාපල විස්තරය ගෙන දෙන නාලිකාව ඔබ සබ්ස්ක්‍රයිබ් කරන අමතක කරන්න එපා. මොකද අපි ඉදිරියේදී ගෙනෙනවා මේ වගේ පැහැදිලි වීඩියෝ ඔබට එකිනෙක වැදගත් වන. ඊට අමතරව ඔබගේ තියෙන විවිධ ජ්‍යොතිෂ්‍යමය අවශ්‍යතාන්, ජ්‍යොතිෂ ඉගෙන ගන්න කැමැත්තක් තියෙන පිරිසට ජ්‍යොතිෂ සහතික පත්‍රයක් ලබාගෙන කටයුතු කරන්නට, ඉදිරි ජීවිතය සකසා ගන්නට, ඒත් එක්කම අනාගතයේදී නිවාස බලන්නට, නිවාස ඒ පරීක්ෂා කරදීම් සේවා ලාභීට කර දෙන්නට ඔබගේ බලාපොරොත්තු තියෙනවා නම් ඔබට පුළුවන් වාස්තු විද්‍යා සහතික පත්‍ර පාඨමාලාවට සම්බන්ධ වෙන්නට. ඊට අමතරව ඔබට හැකියාවක් තියෙනවා කේන්ද්‍රය බලාගෙන එකත් හදාගෙන ඒ කටයුතු කොහෙවත් ඇවිදින් නැතුව ගෙදරින්දම කරන්නට තියෙන තිරයේ දිස්සෙන අංකයට ඔබගේ ජන්ම පත්‍රයේ තොරතුරු ටික යොමු කරන එක පමණයි. ඊට පස්සේ ගෙදරින්දම ඉතිරි කටයුතු කරගන්න පුළුවන්. දැන් අපි කතා කරගෙන යන්නේ මේ අප්‍රේල් මාසේ විශේෂිත ගුරු මාරුව ගැනනේ. ඔන්න ගුරුගේ දශාවක් තියෙනවා නම්, ගුරුගේ අතුරු දශාවක් තියෙනවා නම්, ගුරුගේ විදසාවක් තියෙනවා නම් වැඩි අවධානයක් මේ වෙත යොමු කරන එක වඩාත් වැදගත්. එහෙම නැති අයට මේකේ තියෙන බලපෑම අවමයි කියන කාරණයක් අපිට විශේෂයෙන් සිහිපත් කරන්න ඕනි. මොකද ග්‍රහයක් මාරුණා කියලා විශේෂිත පලාපල වෙනසක් සාමාන්‍ය ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැති නිසා, ඉතින් අර කාල සීමාවන් එක්ක සුවිශේෂී බලපෑම් තියෙන පුද්ගලයන් අපිට ජන්ම පත්‍ර ඇසුරෙන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේ පලාපල විස්තරය සකස් කරගන්නේ කොහොමද කියන කාරණේ ඉතාමත්ම වැදගත්. අපි මේකට බලන්නේ විශේෂයෙන්ම තත්කාලයේ අවස්ථාවේ තියෙන ග්‍රහ කේන්දරයේ පිහිටීම මොන වගේද මේ පලාපල විස්තරයට අපි ගන්න. ඉතින් ඒ ගැන බලද්දී ලග්නය පෙන්නුම් කරන්නේ මීන විදිහට, හෝරාව පෙන්නුම් කරන්නේ සිංහ විදිහට, දීර්ඝාණී පෙන්නුම් කරන්නේ උච්චික විදිහට, සප්තාංශකය පෙන්නුම් කරන්නේ කුම්භ විදිහට, නවාංශ පෙන්නුම් කරන්නේ කුම්භ විදිහට, ද්වාදශාංශකය පෙන්නුම් කරන්නේ ධනු විදිහට, ත්‍රිංශාංශකය පෙන්නුම් කරන්නේ වෘෂභ විදිහට. ඉතින් මේ ආකාර ස්වභාවයක් තමයි තියෙන්නේ. ඊට අමතර මේ ග්‍රහයන්ගේ ස්වරූපයන් ඉතාමත්ම වැදගත් මේ පලාපල විස්තරය අඩු වැඩි කරන්නට. රවි සහ චන්ද්‍රයා ගැන බැලුවොත් උච්චව පිහිටීමක් තමයි ඔන්න පවතින්නේ. සිකුරුගේ පිහිටීම බැලුවොත් ස්වශ්‍රේෂ්ඨ පිහිටීමක් තමයි ඔන්න පවතින්නේ. ශනි බැලුවොත් මූල ත්‍රිකෝණ බල පිහිටීමක් තමයි තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයන් ඔබට ඉතාමත්ම යහපත් ඵල දෙන්නට උදව් උපකාර කරන වපසරියක් තමයි ඇති කරන්නේ. ඊළඟට අපි බැලුවත් එහෙම ගුරුගේ ස්වභාවය, දැන් අපි ගුරු මාරුවක් ගැන කතා බහ කරන්නේ, ගුරුගේ ස්වභාවය කොහොමද වෙනස්කමකට ලක් වෙන්නේ? අනිවාර්යයෙන්ම මේක වැදගත් වෙනවා ජ්‍යොතිෂ විග්‍රහයක් කරනකොට. ඉතින් ඔබ විවිධ නාලිකාවල විවිධ වැටසටහන් අරඹනවා ඇතිනේ මේ පලාපල විස්තරය සම්බන්ධව. නමුත් ඔබට මෙවැනි විග්‍රහයන් ලැබෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඉතින් ඒ නිසා තමයි අපි දිගටම ඔබට මතක් කර සිටි අපිත් එක්කම රැඳී සිටින්න කියන කාරණය. මොකද මේ විදිහ විග්‍රහයන් තුළ තමයි මේකේ නිවැරදි தত্ত্বයන් හඳුනා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම නිකම්ම පලාපල විස්තරේ පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර නිකන් කියාගෙන ගියා. ඊට පස්සේ ආයතව පලාපල විස්තරයක් ගියා. එහෙම පලාපල විස්තරයන් වලින් ඔබට ඇති ඵලයකුත් නැහැ. එහෙම දෙයක් තියෙන බලපෑමකුත් නැහැ. ඉතින් එතකොට එහෙම බලපෑමක් තියෙනවා නම් මොකද්ද හේතුව? මොන විදිය ග්‍රහ පිහිටීමද තියෙන්නේ? මොන විදිය தত্ত্বයන්ද ඒ තුළ ඇති කරන්නට හැකියාව තියෙන? අනිවාර්යයෙන්ම මේව පැහැදිලිව එකිනෙක කියන්නට හැකියාවක් තියෙන්නට ඕනි ඒ අදාළ කෙනාට. ඉතින් එහෙම කියලා දෙන්නේ නැති පලාපල විස්තර ඔබ මෙතෙක් කල නරඹනවා නම් ඉතින් ඒ ගැන ඔබ විසින්ම අවබෝධය ඇති කරගන්නට ඕනි. අප විසින් අප ගැන කියන්නට හැකියාවක් නැති නිසා ඔබ විසින් මේ ගැන අවබෝධය ඇති කරගෙන පලාපල විස්තරයන් නරඹන්නටත් අපි ආරාධනය කරනවා. දැන් අපි බැලුවොත් එහෙම ගුරු මීනේ ස්වශේෂ්ත්‍රගත පිහිටීමේ රේවති කියන නැකතේ පාදයේ බැලුවොත් හතරවන පාදයේ අවස්ථාව කියන එක බැලුවොත් සභා අවස්ථාවේ අධිපති හා උපාධිපති බුද වන ආකාරයට තමයි මේකේ පිහිටීම තියෙන්නේ. එතකොට මේක පත් වෙන්නේ කොහොමද මේ ග්‍රහයක වෙනස්කම? ගුරු මේෂයේ මිත්‍රව අස්විද කියන නැකතේ පළමුවන පාදයේ ගමන අවස්ථාවේ අධිපති හා උපාධිපති කේතු බවට පත් වෙමින් තමයි වෙනස්කම ඇති කරගන්නේ. ඉතින් ඔබට
ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්නට ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය, ඒත් එක්කම ලග්නය කියන විස්තර ටික තිරයේ දිස්සන අංකයට WhatsApp පරිවිඩයක් යොමු කරලා ඔබටම පුළුවන් ජන්මපත්‍රය පහසුවෙන් පරීක්ෂා කරගන්නට. ඉතින් අපි දැන් බලන්නට යන්නේ ඔබට කොහොමද මේ තත්ත්වය බලපාන්නේ කියන කාරණාවයි. මේෂ ලග්නයට අදාළව මේ ගුරු මාරුව කොහොමද බලපාන්නේ? ඉතින් විවාහ අපේක්ෂිතයන් ගැන මුලින්ම අවධානය. විවාහ නැකත් සැකසීමේ දෝෂයන් ඉස්මතු කරන්නා වූ තත්ත්වයක් තමයි තියෙන්නේ. විවාහ අපේක්ෂා සාර්ථක වෙනවා. හැබැයි විවාහ දෝෂ කෙරෙහි අවධානය ඔබ අනිවාර්යයෙන්ම යොමු කරන්නට අවශ්‍යයි. රැකී රක්ෂා ගැන අවධානය යොමු කරොත් ඥාති උපකාර රැකියාවේ කටයුතු සඳහා හිමි කරන්නා වූ තත්ත්වයකුයි ඔබට පවතින්නේ. රැකියාවේ අපකීර්තිය ඇතිවීමේ අවස්ථාවන් නම් ඇති වෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි අවධානය. අලුත් විවාහ පාර්ශ්වවල මතභේද හා ගැටුම් ඇති කරන තත්ත්වයක් තමයි ඔන්න තියෙන්නේ. ආයතන ප්‍රධානීන්ගේ උපකාර පවුලට හිමි කරන්නා වූ තත්ත්වයක් නම් තියෙනවා. අධ්‍යාපනය ගැන දැන් අපි අවධානය. අලසකම අධ්‍යාපන කටයුතු බාධා කරන තත්ත්වයක් තමයි ඔන්න ඔබට තියෙන්නේ. මූල්‍යමය උපකාර අධ්‍යාපනයට හිමි කරන්නා වූ තත්ත්වයක් තියෙනවා. ධනය සම්බන්ධවයි දැන් කතා බහ. ආදායන් මාර්ග කෙරෙහි යහපත් ආකල්පයන් ඇති කරන කාල සීමාවක් නිසා ඔබේ ආදායම් ඉහළ යන තත්ත්වයක් තමයි ඔන්න තියෙන්නේ. ආයෝජන ක්‍රමෝපායන් හා අවස්ථාවන් හමුවන කාලයක් පැවිත් වත්කම් වැඩි කර ගැනීමකුත් පෙන්නුම් කරනවා. ගුරු මාරුව වෘෂභ ලග්න හිමියන්ට කොහොමද බලපානිති විවාහ අපේක්ෂිතයන් ගැන මුලින්ම. විවාහයේ වැරදි තෝරා ගැනීම ඇති කරන්නව තත්ත්වයක් තමයි ඔන්න පෙන්වන්නේ. විසිපොරොන්දම් ගැළපීම් විවාහයට ප්‍රමාණවත් නොවන නිසා විවාහ දෝෂ බලන්න කියන ආරාධනයත් ඔබට කරනවා. රැකී රක්ෂා ගැන බැලුවොත් රැකියාවේ අපේක්ෂා ප්‍රමාදයන් ඇති කරන්නව තත්ත්වයකුයි පෙන්වන්නේ. පියාගේ පාර්ශ්වයායෙකුගේ ක්‍රියාවකින් රැකියාවේ අයහපත් බලපෑමක් නම් තියෙනවා. ගෘහ ජීවිතය ගැන දැන් අවධානය. ඥාති උපකාර පවුල කෙරේ හිමි කරන්නා වූ තත්ත්වයකුයි තියෙන්නේ. විදේශීය මිතුරු උපකාර හිමි කරන බලයකුත් ඔබට පවතිනවා. අධ්‍යාපනය ගැන බැලුවත් ධාරණ ශක්තියට බාධා ඇතිවන කටයුතු යෙදෙන තත්ත්වයක් තියෙන්නේ. හිත්‍රිදීම් නිසා අධ්‍යාපන බාධා නම් ඇති වෙනවා. ධනය සම්බන්ධයෙන් ඔබට කියන්නට තියෙන්නේ ආදායම් මාර්ගවල ධනාත්මක හා ලාභදායි වෙනස්කම් ඇතිවන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. මවගේ පාර්ශවයේ ඥාතියෙකුගේ ධන ලාභ ලැබීමට නියමිත කාලයක් විදිහටත් පෙන්නුම් කරනවා. මිතුන ලග්න හිමි ඔබට මේ ගුරු මාරුවේ බලපෑම කොහොමද? විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් විවාහ අපේක්ෂිතයන් අනපේක්ෂිත අනතුරු හෝ මානසික පීඩාවට ලක්වීමේ තත්ත්වයක් පෙන්වන්නේ. රැකියා ස්ථානය ආශ්‍රිතව විවාහ අපේක්ෂිතයන් හමුවන තත්ත්වයකුයි තියෙන්නේ. රැකී රක්ෂා ගැන අවධානයේදී රැකියා උසස් වීම, රැකියා ලැබීම් අපේක්ෂා ප්‍රමාද වන තත්ත්වයන් පෙන්වනවා. රැකියාගත මිත්‍රයන්ගේ උදව් උපකාර අනුග්‍රහයන් ලැබෙනවා. ගෘහ ජීවිතය ගැන බලද්දී ගෘහයේ සමගිය හා විනෝදය නම් ඇති කරනවා. ඉලක්කගත පවුලේ කටයුතු පසු බෑමක් ඇති කරන තත්ත්වයකුයි පෙන්වන්නේ. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරමු. අධ්‍යාපනය ලබන අයට සමේ ආසාදන බහුල කාලයක් විදිහටයි පෙන්වන්නේ. අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට ප්‍රතිපාදන ලැබීම් ඇතිවන කාලයක් විදිහටත් පෙන්වනවා. ධනය සම්බන්ධයෙන් ඔබට කියන්නට තියෙන උරුමයෙන් හිමි ධනය ලැබීම් ඇති කාලයක් විදිහටයි දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ සමගම ධනය හා දේපලට ඇති සතුරු බලපෑම් කියන ඒවා මර්ධනය වන කාලයක් විදිහටත් ඔබට කියන්නට ඕනි. කටක ලග්න හිමියන්ට මේ ගුරු මාරුවේ බලපෑම කොහොමද තියෙන්නේ? විවාහ අපේක්ෂිතයන් ගැන මුලින්ම බලමු. සෞඛ්‍ය පිළිබඳව ගැටලු ඇති කරන්නා වූ තත්ත්වයක් තමයි ඔන්න තියෙන්නේ. විවාහ සහකරු යෝජනා රාශියක් ඔබට ලැබීම ඇති කරනවා. රැකී රක්ෂා ගැන බැලුවොත් ගවේෂණ, පර්යේෂණ, කැණීම්, ශ්‍රේෂ්ඨගත රැකියා තියෙන අයට ප්‍රතිලාභ ලැබීම් නම් ඇති වෙනවා. ස්ථාන මාරු හා උසස් වීම සඳහා බලය තියෙනවා. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් හදිසි අසනීප වියදම් ඇති කරන්නා වූ තත්ත්වයක් තියෙන්නේ. පියාගේ පාර්ශවයේ උපකාර පවුලට හිමි කරන්නා වූ තත්ත්වයක් ඇති වෙනවා. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. උසස් අධ්‍යාපනයේ සාර්ථකත්වය ඇති කරන කාලයක් විදිහටයි කියන්නට පුළුවන්. ආදර සම්බන්ධ අධ්‍යාපන බාධා ඇති නොවීමට ඔන්න වග බලා ගැනීම වැදගත් වන කාලයක් ඔබට. ධනය සම්බන්ධයෙන් කියන්නට තියෙන ද්‍රව්‍යම හා මූල්‍යමය ධනය අත ගැවසීම්, ප්‍රාක්තන මුදල් ලැබීම් ඇති කාලයක් විදිහටයි ඔබට පෙන්නුම් කරන්නේ. දිගුකාලීන ආයෝජන ප්‍රතිලාභ ලබන හා කෙටිකාලීන ආයෝජනවලට යොමු වන කාලයක් විදිහටත් ඔබට කියන්නට ඕනි.
සිංහ ලග්න හිමියන්ට ගුරු මාරුව කොහොමද බලපානිද විවාහ අපේක්ෂිතයන්ට අයහපත් වාස්තු පරිසර බලපෑම නිසා විවාහ අපේක්ෂා කෙරෙහි ඒ බලපෑම ඇති වෙනවා. ප්‍රබල විවාහ නැකත් ලැබීම් තියෙනවා. ඉතින් ඒවා නිසි පරිදි තෝරා බේරාගෙන සකස් කිරීම අවශ්‍යතාවයේ තියෙන කාලය. රැකී රක්ෂා ගැන බැලුවත් ආරක්ෂක අංශවල රැකියා ආශ්‍රිත අයට පීඩාත්මක සිදුවීම් නම් ඇති කරනවා. රැකියාව ආශ්‍රිත විනෝද ජනක සිදුවීම් අවස්ථාවන් ඔබට බහුලව නිර්මාණය වෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. දරුවෙකුගේ හදිසි වියදමක් නම් යෙදෙනවා. බාහිර පුද්ගල බලපෑම වලට පවුලේ අය හසු වෙන කාලයක් විදිහටයි පෙන්눔 කරන්නේ. අධ්‍යාපනයේ ගැනයි දැන් අපි බලන්න සූදානම් වෙන්නේ. මානසික පීඩා තත්ත්වයන් අධ්‍යාපනයට බලපාන්නා වූ කාලයක් විදිහටයි දක්වන්නට පුළුවන්. අවබෝධ ශක්තිය අඩුවන කාලයක් විදිහටත් පෙන්눔 කරනවා. ධනය සම්බන්ධයෙන් බැලුව වියදම් දරා ගැනීමේ හැකියාව ඉහළ කාලයක් විදිහටයි ඔබට පෙන්눔 කරන්නේ. ඊට අමතරව අතිරේක ආදායම් හා අක්‍රීයව ලැබෙන මුදල් ප්‍රමාණාත්මකව ඉහළ යන කාලයක් විදිහටත් කියන්නට ඕනි. ගුරු මාරු අපේ කන්‍යා ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට කොහොමද බලපාන්නේ? විවාහය සම්බන්ධව අනපේක්ෂිත පීඩා තත්ත්වයන් ඇති කරන ස්වභාවයක් තියෙන්නේ. බොහෝ අය යෝජනා වන කාලයක් විදිහටත් නම් කරන්නට පුළුවන්. රැකී රක්ෂා ගැන බැලුවොත් පතල් ගුවන් නාවික ශ්‍රේෂ්ඨවල අයට ඉතා යහපත් ලැබීම් සහිත කාලයක් විදිහටයි ඔන්න පෙන්නුම් කරන්නේ. රැකියා ස්ථානගත දුක් ගැනවිලි ඔබට බොහෝමයක් කියන කාලයක් විදිහටයි පෙන්වන්නේ. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් වාස්තු දෝෂ ගෘහය තුළ සක්‍රියතාවේ ඉහළ යන කාල සීමාවක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ඉතින් මේක ගෘහ ජීවිතයට බලපානවා. ලිංගික ජීවිතයේ නීරස වීම ඇති කරන ස්වභාවයක් තියෙනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉහළ ප්‍රගතියක් ඇතිවන කාලයක් විදිහටයි ඔබට දක්වන්නට පුළුවන්. උසස් අධ්‍යාපන උපකාර උදව් ආධාර ශිෂ්‍යත්ව හිමිවන්නා වූ තත්ත්වයක් තමයි තියෙන්නේ. ධනය සම්බන්ධයෙන් දැන් අවධානය. ධනය සම්බන්ධයෙන් ඉහළ ලැබීම් හා ලාභදායි නව ව්‍යාපාර අවස්ථා හමු වෙන කාලයක් විදිහටයි ඔබට කියන්නට ඕනි. වියදම් කළමනාකරණය වෙලා ආදායම් සරුවන කාලයක් කියන එකත් කියන්නට ඕනි. තුලා ලග්නේ විවාහ අපේක්ෂිතයන්ට මොන වගේ බලපෑමක්ද මේ ගුරුමාරුව ඇති කරන්නේ? විවාහ බලය යහපත් වන සුබදායි කාලයක් විදිහටයි කියන්නට ඕනි. වාස්තු දෝෂ විවාහ අපේක්ෂිතයන්ට බලපානෙහි ඒවා නිවැරදි කරගන්නට ඔබ යොමු වෙන්නට ඕනි. රැකී රක්ෂා ගැන බැලුවොත් රැකියාවේ තත්ත්වය පහත වැටීමක් ඇතිවන බලපෑමක් ඔබට පවතිනවා. දීවර කණිජ මැණික් ආශ්‍රිත කර්මාන්ත පීඩාවට පත්වන තත්ත්වයකොයි තියෙන්නේ. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් ඉවසීමේ දුර්වලතා හේතුවෙන් ගැටුම් ඇති කරගන්නා වූ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඥාති හිරිහෙර කරදර ඇති වෙනවා. ඒත් සමගම අධ්‍යාපනය ගැනයි දැන් අවධානය යොමු කරන්නේ. සාමාන්‍ය පෙළ දරුවන්ට වඩා හොඳ ඉගෙනුම් වපසරියක් ඇතිවන තත්ත්වයකුයි ඔන්න පවතින්නේ. වෘත්ති අධ්‍යාපන අවස්ථා බහුලව තෝරා ගැනීමට හැකි කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ධනය සම්බන්ධ අවධානය යොමු කළොත් තැන්පත් ධනයේ විවිධ ප්‍රතිලාභ හා අතිරේක ධන ලාභ ඇතිවන තත්ත්වයකුයි කියන්නට ඕනි. ඊළඟට මේ ධනය සම්බන්ධයෙන් තවදුරටත් කොටස් වෙළඳාමේ විවිධ වාසි අත්වන ඒවා හිමිවන කාලයක් විදිහටත් කියන්නට ඕනි. උච්චික ලග්න හිමියන්ට කොහොමද මේ ගුරුමාරුවේ බලපෑම? ඉතින් විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් ඥාති කෙනෙහිලිකම් වලට විවාහ පාර්ශ්වයන් ලක්වන තත්ත්වයක් තමයි ඔන්න තියෙන්නේ. මූල්‍යමය උපකාර විවාහ පාර්ශ්වයන්ට ලැබෙන කාලයක් විදිහටයි පෙන්වුම් කරන්නේ. රැකී රක්ෂා ගැන අවධානයේදී අලස බව නිසා රැකියා ගැටලු මතු කරන්නා වූ තත්ත්වයක් තියෙනවා. රැකියා තරංගයේ පසුගාමී ප්‍රතිඵල දක්වන ස්වභාවයකුත් පෙන්වනවා. ගෘහ ජීවිතය ගැන බලාති මාර්ගගත භාවිතාවන් ගෘහ ජීවිතයේ ගැටලු ඇති කරන ස්වභාවයක් ස්වරූපයක් තමයි ඔන්න තියෙන්නේ. නව ආදායම් ගෘහ ජීවිතයේ සතුට ලැබීමට යොද වන කාලයක් විදිහට කියන්නට ඕනි. අධ්‍යාපනය ගැන අවධානයේදී වාස්තු දෝෂ අධ්‍යාපන බාධා ඇති කරන බැවින් ඒවා නිවැරදි කර ගැනීම වැදගත් වන කාලයක්. අධ්‍යාපන ලැබීම් අඩුපාඩු ඇති කරනා වූ තත්ත්වයක් ස්වරූපයක් තමයි තියෙන්නේ. දැන් අපි බලන්න යන්නේ ධනය සම්බන්ධයෙන්. නිෂ්ක්‍රීය ආදායම් පැසිව් ඉන්කම් වල විශේෂ ප්‍රගතියක් ඇතිවන කාලයක් විදිහට ඔන්න ඔබට පෙන්වුම් කරනවා. ව්‍යාපාර ආයෝජන ඵල ලැබෙන කාලයක් විදිහට කියන්නට ඕනි. ධනු ලග්න හිමියන්ට ගුරු මාරුව කොහොමද? ඉතින් විවාහ අපේක්ෂිතයන් ගැනයි මුලින්ම අවධානය. විදේශගත අයගේ විවාහ යෝජනාවන් ලැබෙන තත්ත්වයකුයි තියෙන්නේ. විවාහ අපේක්ෂිතයන් හිත්රිදුම් නම් ඇති කරගන්නවා. රැකී රක්ෂා ගැන බැලුවොත් රැකියාවෙන් ලැබෙන මුදල් වැඩිපුර අත ගැවසෙන කාලයක් විදිහටයි ඔබට කියන්නට පුළුවන්. විදේශ රැකියා අපේක්ෂා නම් කල්යන තත්ත්වයකුයි තියෙන්නේ. ගෘහ ජීවිතය ගැන බැලුවොත් නිවසට පරිත්‍යාග ආධාර හිමි කරන්නා වූ තත්ත්වයක් තියෙනවා.
හිත්විදුම් අමනාපකම් ඇතිවන තාලයක් එහෙම නැත්නම් ඇතිවන ස්වභාවයක් ඔබගේ ගෘහ ජීවිතය තුළ පෙන්눔 කරනවා. අධ්‍යාපනය ගැන අවධානයේදී අධ්‍යාපන වෙනත් පුද්ගල බලපෑම් නම් ඇති වෙනවා. අධ්‍යාපන දුක් ගැනවිලි ලැබෙන ඇසෙන කාලයක් විදිහටයි පෙන්눔 කරන්නේ. දැන් අපි අවධානය දෙන්නට යන්නේ ධනය සම්බන්ධයෙන්. හදිසි ධනලාභයක හිමිකම සහිත කාලයක් ඔන්න ඔබට තියෙන්නේ. ඊට අමතරව ඔබගේ වියදම් අවම වෙලා මුදල් අත ගැවසෙන්නා වූ තත්ත්වයක් නම් පවතිනවා. මකර ලග්න හිමියන කොහොමද මේ ගුරුමාරුවේ බලපෑම? විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් අයහපත් වාස්තු දෝෂ බලපෑම ඇති කරන්නා වූ තත්ත්වයක් තමයි තියෙන්නේ. මිතුරු අපවාදවලට විවාහ අපේක්ෂිතයන් පාත්‍රී වෙන ස්වභාවයක් නම් තියෙනවා. රැකී රක්ෂා ගැනයි දැන් අවධානය. සෞඛ්‍ය පීඩා හේතුවෙන් රැකියා බාධාවන් ඇති වෙනවා. ස්ථාන මාරු අපේක්ෂාවන් නම් ඉෂ්ට සිද්ධ වෙනවා. ගෘහ ජීවිතය ගැන බැලුවොත් අනපේක්ෂිත ලැබීම් පවුලේ අය වෙත ලැබෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. සහෝදර ලාභ පවුලට ලැබෙන කාලයක් විදිහට කියන්නට පුළුවන්. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. අධ්‍යාපනික ණය ලැබීම් හිමිකම සහිත කාලයක් විදිහටයි පවතින්නේ. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සාර්ථක වන තත්ත්වයකුයි තියෙන්නේ. දැන් අවධානය දෙන්නේ ධනය සම්බන්ධයෙන්. සූදු ආදායම් වක්‍ර ආදායම් ඉහළ යන කාලයක් විදිහටයි ඔබට කියන්නට තියෙන්නේ. ලොතරැයි දිනුමකට වාසනාව සහිත කාලයක් කියන කාරණයත් ඔබට මතක් කරන්නට ඕනි. කුම්භ ලග්නයට කොහොමද මේ ගුරු මාරුව බලපාන්නේ? විවාහ අපේක්ෂිතයන්ගේ අවධානය යොමු කරන්නට යන්නේ. විවාහ අපේක්ෂිතයන්ට තුවාල හා රෝග ඇති කරන්නා වූ තත්ත්වයක් තියෙනවා. වාස්තු අයහපත්ීමේ අනිටු ඵල විවාහ අපේක්ෂා ඇති කරන ස්වභාවයකුයි තියෙන්නේ. රැකී රක්ෂාව ගැන බැලුවොත් මාත්‍ය ශේෂ්ත්‍රයේ නියුතු අයට අපහාස හා මට ප්‍රචාරණයන් ලැබෙනවා. ආයතන ප්‍රධානින් වඩාත් හිතයිෂී වන ස්වරූපයක් තමයි ඔන්න තියෙන්නේ. දැන් අවධානය ගෘහ ජීවිතය ගැන. ගෘහය තුළදී අනතුරක් ඇතිවෙන තත්ත්වයක් නම් තියෙනවා. පවුලේ සමගිය ශක්තිමත් වන කාලයක් විදිහට කියන්නට පුළුවන්. අධ්‍යාපනය ගැන බැලුවොත් අසහනකාරී මානසිකත්වයේ අධ්‍යාපනයට බාධා වෙන තත්ත්වයකුයි තියෙන්නේ. අධ්‍යාපන මිතුරන් හඳුනා ගන්නා කාලයක් විදිහටත් කියන්නට පුළුවන්. දැන් අවධානය දෙන්නේ ධනය සම්බන්ධයෙන්. භාණ්ඩ අලෙවි ශේෂ්ත්‍රයේ විශාල ලාභ ඇති කරන්නා වූ කාලයක් ඔන්න ඔබට ලබලා තියෙන්නේ. බලාපොරොත්තු නොවූ හදිසි ලාභයක් ඇති කරන්නා වූ තත්ත්වයක් නම් තියෙනවා. ගුරු මාරුව විවාහ අපේක්ෂිතයන්ට මීන ලග්න හිමි කොහොමද බලපාන්නේ? මංගල යෝග ක්‍රියාකාරී කාලයක් ඔන්න ඔබට. විදේශගත අයගේ විවාහ යෝජනාවන් පැමිණෙනවා. රැකී රක්ෂා ගැන අවධානයේදී ආයතන ප්‍රධානින්ගේ චෝදනාවලට පාත්‍රී වන තත්ත්වයකුයි තියෙන්නේ. මිතුරු උපකාර රැකියාවට ලැබෙනවා. ගෘහ ජීවිතය ගැන බැලුවොත් ගෘහයේ අසමගිකම් ඇති කරන්නා වූ තත්ත්වයක් ස්වරූපයක් තමයි ඔන්න තියෙන්නේ. ආහාර පාන රටාවේ වෙනස්කම් ඇති වෙනවා. අධ්‍යාපනය ගැන අවධානය. ඖෂධ ලබා ගන්නා අයට අධ්‍යාපනයේ නියුතු අය විශේෂයෙන්ම මේ බෙහෙත් අරගෙන අධ්‍යාපනයේ නියුතු අය ඉන්නවන්නේ ඒ අය වැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු කරන්න අවශ්‍ය කාලයක්. රෝග පාත්‍රී කාලයක් බැවින් අධ්‍යාපන බාධාවන් තියෙනවා. ධනය සම්බන්ධයෙන් දැන් අවධානය. හිඟණය ලැබිලා ධනයෙන් පිරිපුන් කාලයක් විදිහට ඔන්න ඔබට කියන්නට පුළුවන් කාලයක්. ඊට අමතරව ඥාති ධන ලාභයන් හිමිවන කාලයක් විදිහටත් පෙන්눔 කරනවා. ඔබට අපි කියපු පලාපල විස්තරය යම් අඩුවක් කරන්නට වැඩියක් කරන්නට වෙනසක් කරන්නට දායක වෙන්නේ ඔබගේ ජන්මපත්‍රය. මොකද උප්පත්ති මොහොතේ තියෙන ග්‍රහ සටහනේ ග්‍රහ බලයේ ඒ බලපෑම් ටික සටහන් වෙලා තියෙන්නේ ඔබ අතේ තියෙන ජන්මපත්‍රයේ. ඉතින් ඒ ජන්මපත්‍රය ඔස්සේ තමයි මේ බලපෑම ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි අපි විශේෂිත ප්‍රතිකර්ම ආදී මේකට සදාහන් කරේ නැත්තේ. මොකද ඔබටම අනන්‍ය වන ප්‍රතිකර්මය ඔබටම ගැළපෙන ප්‍රතිකර්මය සටහන් කරන්නට පුළුවන්කම තියෙන ඔබගේ ජන්මපත්‍රයේ ඒ තියෙන උප්පත්ති ග්‍රහ බල සටහනත් එක්ක නිසා වෙන්න. නැත්නම් ඔබ වෙනත් නාලිකාවල විවිධ අර පොදුවේ පැනඩෝල් බොනවා වගේ උනට ඒ වගේ ප්‍රතිකර්ම ක්‍රමවේදයන් සඳහන් කරා උනට අපි එහෙම සඳහන් කරන්න යන්නේ නැත්තේ අන්නේ ඒ හේතුව නිසායි. ඉතින් ඔබට සුවිශේෂීව ලැබෙන මේ අවස්ථාවෙන් ඔබ නිසි ප්‍රයෝජනය අරගෙන ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කළා ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. අපේ ජ්‍යොතිෂ සහතික පත්‍ර පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන, වාස්තු විද්‍යා සහතික පත්‍ර පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන. ඉතින් ඔබට ඒවා තවදුරටත් ඉගෙනගෙන ඔබගේ කටයුතු සාර්ථක කරගන්නට අවකාශය අපි සලසලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඔබට මේ
වීඩියෝ නරඹන්නට පහසුකම් සැලසිලා තියෙන මේ YouTube නාලිකාව හරහා. ඉතින් ඔබ subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඉතින් ඒකට උත්සාහ කරාට පස්සේ ඔබට අපි ඉදිරියේදී ලබා දෙන වීඩියෝ එකකින් එක පැහැදිලි විස්තරයන් එක්ක මේ නාලිකාව හරහා නරඹන්නට අපි පහසුකම් සලසනවා. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් ඔබට කියන්නට තියෙන්නේ ඔබගේ ඒ ගෘහ ජීවිතේ බලාපොරොත්තු වෙන සියලුම බලාපොරොත්තු ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට වඩා සාර්ථක කරගන්නට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය කොට නැගෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒත් එක්කම ගෘහ ජීවිතයේ යම් යම් දියුණුවතකා ඔබ කරන සියලු කටයුතු ඒ සියල්ලම ඔබ අපේක්ෂිත ආකාරයටම සාක්ෂාත් කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්නට ඔබ කරන්නට ඉන්න ව්‍යාපාරික ආදී ඒ සියලු ආදායම් ක්‍රම බොහොම සරුවට ලැබෙන්නට හොඳ කාලයක් අපි ප්‍රාර්ථනා කරනවා.